हेलो यालोनी उन्नादप्याव ओकुलंट रस गुणवत् सलाद्यक हदन्न इतिं अपि कुस्सियट गीला बलमु मोकद्द सलाद कियला इतिं यालोनी मगे चैनल एक ओकुल सब्सक्राइब करला नत्तं मेन्न मेतनि उटिन सब्सक्राइब करला लाइक एक उद्दाला मेक पुलुवनं शेयर करन्न एतोट मगे अनित वीडियोस ओक्कोम ओकुलंट बला गन्न पुलुवन एहेनं यालोनी अपि अं कुस्सियट हेलो यालुवनी ඔන්න අපි අද දවසේ හදන්න යනවා පොම්ප්‍රමු සලාදයක්. ඇඟට ගුණ ඇඟට ලේ වඩන කොලෙස්ටරෝල් කපන සලාදයක්. පොම්ප්‍රමුස්. ඉතින් අපි ඒකට පාවිච්චි කරන්නේ එමන්තල් චීස් එක ටොමැටෝ කියන තක්කාලි පොඩි කෑලි වලට කපපු ඒවා කැරට් ග්‍රේට් කරපු ඒවා ඊට අමතරව පොම්ප්‍රමුස් තියනවා සලාද කොලේ තියනවා තව තියනවා සොසි එකක ඒක තම්බලා අපි රවුන්ඩ් කෑලි වලට කපන්න ඕනේ ඊට අමතරව සෝස් එකට අපේ බල්සමික් විනාකිරි එකක් තියනවා තෙල් ටිකක් දාලා තියනවා සීන් දිඹුරු සීනි එකක් තියනවා ඊට පස්සේ අපේ කවදත් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා එයවිල්ලා ලුණුයි ගම්මිරිස්සුයි ඉතින් යාළුවනේ මේ පොම්ප්‍රමුස් සලාදේ අපි කොහොමද හදන්නේ කියලා බලමු. එහෙනම් අපි ඔන්න යාළුවනේ සොසි එක තම්බල් ගන්න වතුර එක රත් වෙනවා. රත් වෙලා තියෙන්නේ. ඉතින් විනාඩි 1යි හරි විනාඩි 2කින් තද වුණු වතුරෙන් අපි මේක තම්බ ගන්නවා. ඉතින් සොසි එක තැම්බෙන අතරතුරේදී අපි ඉස්සෙල්ලම මේ සලාද ටික මේ බෝල් එකට දානවා ටික පොඩියට කපාගත්ත සලාද මේවා සලාද ටික ඉස්සෙල්ලම දානවා ඊට පස්සේ අපි දානවා මේ කැරට් උයි චීස් උයි ටොමැටෝ උයි ඒ ටික මේ සලාද බෝල් එකට දානවා අපි ඊට පස්සේ අපි මේ පොම්ප්‍රමුස් ටික දානවා එහෙමම ඒ ටික දාලා අපි පොඩ්ඩක් කලවම් කරගන්නවා මෙහෙම ඒක පොඩි වෙන්න කලවම් කරගන්න එපා පොඩ්ඩක් පොඩියට අපි මෙන්න මෙහෙම කලවම් කරගන්නවා ලස්සන පාටක් තියෙනවා බලන්න කොච්චර ලස්සනයිද කියලා ඒ වගේම රසත් තියෙනවා ඒකේ පොම්ප්‍රමුස් එකේ මොකද මේ ප්‍රංශය ගොඩක් ඒකලන් කියලා රිජිම් කරනවා කියලා ඉතින් ඒකලන් පොම්ප්‍රමුස් වලට හරි කැමති සාමාන්‍ය ඒකලන් කියලා පොම්ප්‍රමුස් කොලෙස්ටරෝල් වලට හොඳයි කියලා ඉතින් ගොඩක් අය කන්න මේ විදිහට පොම්ප්‍රමුස් සලාදේ එතකොට සොසීස් එකත් තෙලෙන් බදින්නේ නැහැ වතුරෙන් තම්බනවා විතරයි ඉතින් අපි වතුරෙන් තම්බ ගන්නවා සොසී එක මේ වෙලාවට තමයි. ඉතින් යාළුවනේ සොසී එක නිවෙනකන් අපි සෝස් එක හදමු. සෝස් එකට අපි ඉස්සෙල්ම පාවිච්චි කරන්නේ බල්සමික් විනාකිරි. ඉතින් බල්සමික් විනාකිරි මම අතේ ප්‍රමාණයට මොකද මම දන්නවා වගේ අතේ ප්‍රමාණයට මම දාන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් දාගන්න. මොකද ඒක සලාදයකටනේ. ඊට පස්සේ අපි දානවා තෙල්. तेल हेंदी एक मारक वगे बल्समिक हेंदी हायकट हायकट वगे लुकु हेंदी हायकट वगे तेल हेंदी एक मारक देखक वगे दान इट पास से अपनी पावची करना मैं दुंगुरु सीनी का इतने दुंगुरु सीनी का उकलंड दुंगुरु सीनी का सुधु सीनी प्रश्न एक है गोडकाया මේ පාවිච්චි කරන්නේ මෙහි මීපැණි. ඉතින් මෙහි ප්‍රංශය ගොඩක් මීපැණි වලට කැමති. ඒකල මීපැණි පාවිච්චි කරනවා. ඉතින් හොඳට රසක් ගන්න නම් අපි දාන්නේ දුඹුරු සීනි. සීනි ටිකක් දැම්මා. ඒත් ඔකලංගේ රස ඔකලං ඔක හදද්දි කොයි වෙලෙත් පොඩ්ඩක් රස බලන්න. එතකොට ඔකලන් තේරේ දිවට දැනෙන රස කොහොමද කියලා. ලුණු පොඩ්ඩයි. ඊට පස්සේ අපි දානවා ගම්මිරිස් පොඩ්ඩක්.
ඊට පස්සේ අපි ඒක කලවම් කරනවා ගෑරට් එකට. හොඳට සීනි දිය වෙනකම්ම කලවම් කරගන්න. මගේ රසත් දැන් ඔක්කොම කලවම් කරගන්න. දැන් අපි සලාදේ හොඳින් කලවම් කරගමු. ඊට පස්සේ අපි දාමු අපි හදාගත්ත සෝස් ටික. සෝස් ටික දාලා අපි ඒකත් අයිස් කලවම් කරගමු. මේ ක්‍රමයට තමයි ගොඩක් රෙස්ටොරන්ට් වල හදන්නේ. සෝස් එක හොඳට කලවම් කරගමු. ඔව්. රයිට්. දැන් සෝස් එක හොඳට මේකිට උරාගෙන තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ඒ පොම්ප්ලමුස් සලාදය. බලන්න කොච්චර ලස්සන කොච්චර රස ඇද්ද කියලා. ඉතින් ඕකලමුත් ගෙදර ඉද්දී මේ විදිහට හදලා බලන්න කොහොමද ඒකේ රස. ඉතින් යාළුවනි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යටින් subscribe කරලා like එකකුත් දාලා මේ වීඩියෝ එක share කරන්න. ඔකලමුත් ගෙදර මේ වගේ එකක් හදලා බලන්න කොහොමද රස කියලා. ඉතින් ඔකල හදලා බලන්න මට comment එකක් දාන්න යටින්. සෝස් එකේ රස කොහොමද? සලාඩ් එකේ රස කොහොමද? පොම්ප්ලමුස් එකත් එක්ක ඒක marinate වුණාම ඒක කොහොමද ඒකේ රස? මට comment එකක් දාන්න ඔකලමුත් හදලා. ඉතින් යාළුවනි කලින් සුබ දවසක් කිව්වා. ආයිත් අපි ඊළඟ වීඩියෝ එකකින් අපි හමු වෙමු. very good.